අයිබෝවන් සුබදාසක් කියලා ඔයාලා අදත් ආදරෙන් සාදරෙන් පිළිගන්නවා ID Technet අපේ YouTube channel එකට. ඉතින් අද මම ගේන්නේ Python පිළිබඳව කරන තුන්වෙනි වීඩියෝ එක. ඉතින් A-level syllabus එක පදනම් කරගෙන කරන 10 වෙනි වීඩියෝ එක. ඉතින් අද වීඩියෝ එකේදී මම ඔයගලන්ට කියලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ අපි Python එකේ පොඩ්ඩක් advanced level එකකට ගිහිල්ලා කොහොමද program එක ලියන්නේ කියන එක සම්බන්ධව. ඉතින් අපි නිකන් ඒ වීඩියෝ එකට යන්න කලින් පොඩ්ඩක් මතක් කරමු කලින් වීඩියෝස් වලදී මොනවද කතා කරේ කියලා. ඉතින් පළවෙනි වීඩියෝ එකේ Python පිළිබඳව පළවෙනි වීඩියෝ එක. ඒක කියන්නේ මම A-level syllabus එක පිළිබඳව කරන 8 වෙනි වීඩියෝ එකේදී ඔයගලන්ට මම පොඩි පැහැදිලි කිරීමක් කරා Python කියන්නේ මොකද්ද මොන වගේ දෙයක්ද කියන එක සම්බන්ධව පොඩ්ඩක් දීර්ඝ පැහැදිලි කිරීමක් කරා. ඒ වගේම ඒකේ data types මොනවද A-level වලට අදාළව තියෙන data types පහ මොනවද එතනින් ගියාකම ඒකේ normal calculation එකක් කොහොමද කරගන්නේ shell එක පාවිච්චි කරලා සහ ඒ shell එකේ තියෙන අමුතු calculate එකනේ අපි හැමදාම පාවිච්චි කරන ගණිත කර්ම වලට අමතරව ඒකේ තව තියෙන ගණිත කර්ම මොනවද කියන එක කතා කරා. ඉතින් සාමාන්‍යයෙන් අපි දෙනදා පාවිච්චි කරන ගණිත කර්ම තමයි එකතු කිරීම අඩු කිරීම බෙදීම සහ වැඩි කිරීම කියන එක. ඉතින් ඊට අමතරව තියෙන Python වල තියෙන ගණිත කර්ම මොනවද කියන එක සම්බන්ධව කතා කරා. ඊට පස්සේ දෙවන වීඩියෝ එකේදී अभी पलवी वीडियो करें से पाती प्रोग्राम की देवनी वीडियो के अभी तनिक हरियम प्रोग्राम न्यू फैल ओपन कल करके संबंध अभी कथा कर अमक से विन्े अभी लीन प्रोग्राम का रन कदम से विन्े इधी अभी न्यू फैल प्रोग्राम लिवाम इक रन आए से थिंग न्यू फैल ओपन कभी प्रोग्राम लिया संबंध नवनी वीडियो सिलबस संबंध तीन नवनी वीडियो इगे पैदल पिल देवनी वीडियो की कथा कर गत वीडियो की अभी टीका अडवांस मटमटे आम इधे अडवांस मटमटे टीका टीका स्टेप स्टेप पड़ी पड़ी लेसी स्टेप बै स्टेप करना तीन देवी कथा कर वीडियो कटे अंदर मतलब करना गेम चैनल सब्सक्राइब करना सब्सक्राइब करना थिंक मगे वीडियो सर कमी लाइक कर शेयर करना बलान थिंक अभी अद आप वीडियो कट Python न्यू फाइल लाख ओपन कर लिया न्यू फाइल ओपन कर वचन समहारिया අහන්නේ මොනවද කියලා සාමාන්‍යයෙන් බැලුවොත් ප්‍රශ්න පත්‍රය අරගෙන සාමාන්‍යයෙන් දෙවෙනි කොටසේ B කොටසේ දෙවෙනි පත්‍රයේ B කොටසේ අනිවාර්යෙන් ලොකු Python ප්‍රශ්නයක් එනවා සාමාන්‍යයෙන් MCQ වලටත් ඉතින් සාමාන්‍ය flow chart එකක් අසුරින් Python කෝඩ් එකක් දාලා ඉරි ගහන්න ප්‍රශ්න 3-4ක් එකට එන අවස්ථාවක් තියෙනවා එකම කෝඩ් එකට ටාගට් කරගෙන එහෙම නැත්නම් වෙන වෙනම අහන අවස්ථාවක් තියෙනවා ඉතින් ඒ විවිධ විදිහට අහනවා Python සාමාන්‍යයෙන් ලකුණු 5-4ක් 5ක් විතර පළවෙනි පත්‍රයේ තියෙනවා MCQ එකේ. ඒ වුණාට දෙවෙනි කොටසේ ලොකු ප්‍රශ්නයක් තියෙනවා. කියන්නේ සම්පූර්ණ ලොකු ප්‍රශ්නයක්. ඉතින් ඒ ප්‍රශ්නේ ගැන තමයි මම අද කතා කරන්න යන්නේ. ප්‍රශ්නේ එන්නේ කොහොමද කියන එක සම්බන්ධයෙන්. ඉතින් ඒ ප්‍රශ්නේ එන්නේ ගොඩක් දුරට ඒ ප්‍රශ්නේ එන්නේ ඔයගොල්ලන්ගේ දිනදා ජීවිතයේ තියෙන මොකක් හරි ආයතනයක වෙන්න පුළුවන්, මොකක් හරි තැනක වෙන්න පුළුවන්, ඒ වගේ තැනක පැනනගිච්ච ගැටලුවක් මුල් කරගෙන ඒකේ විස්තරාත්මක वार्ता ओगलाट दुला प्रोग्राम क्लियर दी थिंग उदाहरण सामान्य वाला शॉपिंग मॉल एक्ड़ो सूपर मार्केट एक्ड़ो इवे सूपर मार्केट के आयतने प्रधानिया प्रत्येकता मैं प्रधान सूपर मार्केट की प्रश्न प्रश्न वार्ता करें प्रश्न वाले गटल विशद प्रोग्राम अदाला अदास प्रोग्राम पुलवा मैं लुकू एग्जापल मैं पड़ी एग्जापल की अना एक दीप मन मल की आपन शाल बिल आपन शाल प्रोसेस बिल प्रिंट सह मुखे गेट लोक दीप
අපි සාමාන්‍ය දල වශයෙන් ගමු නිකන් බේකරි එක මෙතෙක් කල් සිද්ධු කරේ අතිල්ලියා බෙල් නිකුත් කරන ප්‍රොසෙස් එකක්. ඉතින් ඒකට කොහොමද බිල් ප්‍රින්ට් වෙන විදියට සහ ඒක කැල්කියුලේට් එක වෙන විදියට කොහොමද Python ප්‍රෝග්‍රෑම් එකක් ලියන්නේ කියලා ඒ වගේ අහන්න පුළුවන්. සමහර බිල් ප්‍රින්ට් වෙන විදිය දෙන්නේ නැතුව කොහොමද ඒක ගණන් හදාගන්නේ කියලා, අයිටම් වල ප්‍රයිස් වෙන වෙනම හදන්නේ කොහොමද කියන එක සම්බන්ධව ගැටලුවක් ඒ වගේ දෙන්න පුළුවන්. ඉතින් මමත් අදත් ගත්තේ ඒ වගේ ගැටලුවක් තමයි. ඉතින් ඕගලංගේ ඒ ලෙවල් සිලබස් එකේ අහන ගැටලුව වල සමාන පොඩි යන ගැටලුවක් තමයි ගත්තේ. ඉතින් මම අද කරන්න යන්නේ බේකරි එක කොහොමද බිල් ප්‍රින්ට් වෙන්න. බිල් ප්‍රින්ට් කරන එක නෙමෙයි, ප්‍රින්ට් කරන කොටස ගැන මම ඊළඟට කියනවා. බිල් ප්‍රින්ට් එක කියන්නේ වෙනම බිල වෙනම අපිට ගන්න පුළුවන් වෙන විදිහට හදන එක. හැදෙන්න මේකේ තව Python වල කෝඩ් අර ගැස් තියෙනවා. ඉතින් ඒක ගැන මම ඊළඟ වීඩියෝ එකේ කතා කරන්නේ. අද වීඩියෝ එකේ මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ කොහොමද කැල් එක කරගෙන අපේ Python shell එකේ අදාළ display එක හරියට ගන්න කියන එක සම්බන්ධව විතරයි. ඉතින් අපි වැඩේ පටන් ගමු. අද කරන්න යන වැඩේ ගැන මම පොඩි හදින්නීමක් කරේ. ඉතින් මම x සමානයි सिंपल x x समान है int input enter කරන්න කියනවා මම item price එක ඉතින් නැවතත් මම එකක් දානවා. අපි සාමාන්‍යයෙන් කඩේකින් බඩුවක් ගත්තී සාමාන්‍ය Python ප්‍රශ්න ලියන්න කලින් Python ප්‍රශ්න හොඳට තේරුම් ගන්න. කියවලා දෙතුන් පාරක් කියවලම තේරුම් ගන්න. මම මේක ටයිප් කරලා ඉවරලා ඔයගොල්ලන්ගෙන් එක්ක කතා කරන්න නැත්නම් අවදාන්න පොඩ්ඩක් දුන්නා. හරි, දැන් ටයිප් කරලා ඉවරයි. අපි මේ කෝඩ් එක දිහා බලුවොත් එහෙනම් මොකක් කියලාද ඔයගලන්ට පේන්නේ. අපි දැන් හිතමු කඩේකට ගිහලා මොකක් හරි බඩුවක් ගන්නවා. ඉතින් බඩු ගන්නකොට POS system කියලා දෙනව නේද? point of sales කියන එක තමයි post කියලා කියන්නේ. ඉතින් post system වල bill print කරනවා එක්ක barcode එක අල්ලගව barcode එකට ඉඳලාගේ වදිනවා නැත්නම් cashier එකේ ඉන්න එකන අරයාගේ code punch code කියන්නේ මේ number code තියෙන ඉතින් item item එකට number code එකක් තියෙන number code එක ගහලා enter කරනවා price එක enter කරනවා හැමෙම කරගෙන යන ඔයගොල්ලෝ දැකලා ඇති. ඉතින් ඒ වගේ අවස්ථාවක් ගැන හිතන්න මෙතන තියෙනවා මම මේක basic ම level එක කියන්නේ. තව මේක advance කරන්න පුළුවන් හොඳටම. ඉතින් බේසික් ලෙවල් එකේ කියනකොට මම දෙන x සමානයි int input enter item price කියලා. ඒ කියන්නේ item එකට මොනවා හරි ගන්න කස්ටමර් ගන්න item එකේ price එක තමයි enter කරන්න තියෙන්නේ. ඊළඟට තියෙනවා item quantity කියලා price එක කීයක් ගත්තද කියලා. ඉතින් ඔයගොල්ලන්ට මෙතන දල වශයෙන් ගන්න පුළුවන් a කියලා cell එක. a සමානයි x වැඩි කිරීම y. එතකොට තමයි price එක හැදෙන්නේ. total price එක කයිදම් එක ප්‍රයිස් එක වැඩි කරනවා ගත්ත ක්වොන්ටිටි ගන්න. අපි හිතමු යෝගට් පහක් ගත්තා කියලා. යෝගට් එක මිල රුපියල් 40 නම් 40 වැඩි කරනවා 5ෙන්. එතන 40 45 මේ කීයක් වෙනවද? 40 45 200ක් වෙනවා. ඉතින් ඒ වගේ එකක් තමයි අපි හදන්නේ. ඉතින් මෙතන print එකම දෙනවා. තමා වෙන්න ඕනේ පොඩ්ඩක් මේ කතාවට ගේවලා දෙන්න අසරිපතස් දෙන්න. කොහොමද ඔයගලන්ට දැන් විභාග ලඟදී ඉඳන් කොහොම හරි මේ පාඩම් ටික කරලා දාන්න ඕනේ ඉතින්. බේසික් කෝඩ් එකක් විතරයි මේක. සාමාන්‍යයෙන් මේක මේ බේසික් කෝඩ් එක සාමාන්‍යයෙන් ලොකුවට ඇඩ්වාන්ස් විදියට ඩෙවලොප් වෙනවා ඉස්සරහදී. අපි බලමු කොහොමද ඒක වෙන්නේ කියලා. මේක සේව් කරන්න කියලා අහනවා. මම build.py කියලා සේව් කරනවා. කලින් සේව් කරලා තිබුණා මේ ඕපන් කරපු ගමන්මයි මේක තිබ්බේ ඉන්න. पढ़ा
දේශීය පරහය කියලා. ඉතින් ඔක සරල පොයින්ට් එකක්. ඉතින් මේක තව ටිකක් ඇඩ්වාන්ස් කරන්න කොහොමද? තව ටිකක් ලස්සන කරගන්න කොහොමද? තව ටිකක් හොඳට හදාගන්න කොහොමද කියන එක ගැන කතා කරමු. ඉතින් මම දැන් පෙන්ට් එක කියන එක පොඩ්ඩක් වෙනස් කරනවා. හරි. පෙන්ට් එකට කලින් මම දානවා ඩබල් කොටේෂන්ස් දාලා මෙතන ප්ලස් ලකුණකින් පෙන්ට් එක මෙහාට කරනවා. ප්ලස් ලකුණ දාලා පෙන්ට් එක දැම්මම මේක පෙන්ට් වෙන්නේ නැහැ මේ අවස්ථාවේදී. ඒකට හේතුව මම කියන්නම්. प्रिंट के लिए डबल कोटेशन है तो दानवा टोटल अमाउंट के लिए दाला आर रेस वगे का तीला तीता तीला स्पेस सर तीला में हमें दान मैंने जी एक का प्रिंट इन ने मैंने जब भी प्लास्टिक के संबंध कर ला देने कोटा देखा मैं प्रिंट के अंदर के लिए क्या एक का टोटल अमाउंट रुपीस किया ना स्ट्रिंग के साथ एक ही लगी ना इंटेगर ऐसा प्रिंट का अनिवार्य स्ट्रिंग मैम दड़पुआम प्लास्टिक दिखा कड़पुआम मे एपुर इंट का प्रिंट का प्रिंट का प्रिंट पुला मेक प्रिंट पुलवा बिल प्रिंट रईट पुलवागेट अनिवार्य मेक इंट का इंटर दिफाटे मेक इंट का मनोवाद प्रिंट गे सॉरी स्ट्रिंग एक्टिवेट या गार्निंग स्ट्रिंग एक्टिवेट सीआर एक्टिवेट करना आउटपुट करा एक यानी मैं के एक ही ना वाचने वैल्यू मन को स्ट्रिंग का इंटरगेटर वेनस है वाचन अपुर वाले नो इलेक्ट्रॉन वाले नो तीनों के लाइक दिन में तो ना अभी तो मो आइटम प्राइस तक पाना है तो ना आगे जैसी पाना है ऐसा वाला मैं जैसी पाना है कि ना आगे वैल्यू वगैरह आदेश कर ला नहीं मैं यहाँ प्रिंट करा मैं तो ना मैं कोटा से आदेश ඉතින් එහෙනම් අපිට මෙතන str කියලා ආය නැවත මේක කන්වර්ට් කරගන්න වෙනවා string වලට. එතන මෙතන print එකේ හැම වෙලේම ඉලක්කමක් දෙන්න බෑ දෙන්න පුළුවන් print out එකක් කියන්නේ අපේ shell එකේ දෙන print out එකක් මම මෙතන පෙන්නන්න. ආයක මම close කරා. මම මේක run කරනකොට පෙන්නන්න shell එකේ දෙන print out එකක් ගත්තාම ඒක int එකක් වෙන්න බෑ string එකක් විදිහට තමයි හැම වෙලේම print out එක යන්නේ. ඉතින් මේ print එක ගැන තමයි කතා කරේ. දැන් අපි දැන් මේක රන් කරලා බලමු කොහොමද ඩිස්ප්ලේ වෙන්නේ කියලා. සින්ටැක්ස් එකේ ඉරත්‍ය ආ මම ඉස්සර දාපු ඉලක්කම් ටික මම කන් දරුණා. නිකන් දැන් මේ ටික. ඉතින් දැන් අපි මම දාලා බලමු කලින් විදිහට 50යි 5යි එතකොට නේද ටෝටල් අමවුන්ට් රුපියස් කියලා රුපියල් 250. වලින් තාම මේක හැඩ කරන්න පුළුවන් ඉතින්. ඕනනම් මෙතනින් මම ආයෙත් ප්ලස් එකක් දාලා මෙහෙම දාලා මේ ඇලයිරයි සමාන ලකුණු දෙවෙනා. දැන් මේක රන් කරලා බලන්න කොහොමද එන්නේ කියලා. ඕම් බාන්න දෙන්න ඉතින්. අයිටම් බස්සෙම 50ක් දෙනවා. අයිටම් ක්වොන්ටිටි එක 5ක් ගත්ත කියලා. रुपया देसी पढ़ा है कालिंग कर रहा ना नहीं नहीं कह ला नहीं रुपया देसी पढ़ा है इतना कालिंग ना जान एक बिल पास चेंग रहा भी यार सामान्य बांड वाली का प्राइस कहाँ नहीं दिया था मैं कह ला दिया ना तो मैं मैं कहीं करेगा ना जान मैं तो ताऊ पड़ी बने स्क्रीम अप करा हूँ मैं कहीं करेगा ना मैं क्या मतलब कहता ही करेगा एक्स वाई वाला खाली मां विशेष के लिए करते हैं तो आगे आगे ना विशेष तमाना है एसटीआर स्ट्रिंग का एसटीआर इनपुट एंटर आइटम नेम आइटम में क्या नाम है एंटर कराने के लिए अबे निकालो कराने का लगा लेंगे මොනවත් වෙන්නේ නැති වෙන්නේ ඕක කියන්නේ මොනවත් ඇඩ් කරන්න නැතුව ඕවර් රන් කරලා බලමු ඊට පස්සේ අපි ඇඩ් කරගමු. ඉතින් නේම් එක දෙනවා මම sunlight කියලා.
සයිලයිට් කැටයක් ඉතින් 45ක් විතර හිටමුකෝ දෙකක් ගත්තා කියලා හිතමුකෝ රුපියල් 90යි කියලා දෙනවා ඉතින් දැන් මට ඕන මේක ටෝටල් අමවුන්ට් රුපියස් සන්ලයිට් 90යි කියලා හරි සන්ලයිට් ටෝටල් අමවුන්ට් රුපියස් කියලා හරි එහෙම දාන්න එක අයිටම් මේ හරි එකෙන් ටෝටල් අමවුන්ට් එකට සන්ලයිට් කියන එකත් එකතු වෙලා සන්ලයිට් වල ටෝටල් අමවුන්ට් එක තමයි මේ ඉන්නේ කියන එක තමයි මට පෙන්නන්න ඕන එතකොට මම මෙතන දානවා මේ ටෝටල් අමවුන්ට් එකට කලින් මම දාන්න කලින් දානවා ඉසෙට් ප්ලස් කියලා දැන් මේක රන් කරලා බලමු එඩ එකක් ආවොත් මොකද වෙන්නේ කියලා බලමු ගන්න එනවා මම මෙතන මයිලෝ කියලා ගන්නම් ප්‍රයිස් එක 50ක් කියලා ගන්නම් 3ක් ගත්ත කියන්න මයිලෝ ටෝටල් අමවුන්ට් කියලා වෙනවා දැන් ඕගොල්ලන්ට ප්‍රශ්නයක් ඇති මෙතන ඒක මම STR කරා මේක STR කරේ නෑ ඉසෙට් කියන්නේ වචනයක්ම තමයි ඉතින් ඒක STR ආය හරවන්න ඕනේ string වලට හැබැයි මේ ඒ කියන්නේ ඉලක්කමක් ඉලක්කමක් මම කිව්වා print වෙන්නේ නැහැ කියලා ඉලක්කමක් විදියට ඉලක්කමක් print කරනකොට string එකක් විදියට print වෙන්නේ එතන මේක අපි කඩපුවාම මෙයා මේක ගන්නෙ string එකක් විදියට නෙමෙයි int එකක් විදියට ඒකයි අපි එක නැවත string වල convert කරලා මෙතන print වෙන්න දැම්මෙ ඉතින් මෙතන isend එක කොහොමද තියෙන්නේ string එකක් විදියට ඒතකොට ඒක convert කරන්න අවශ්‍ය නැහැ ඉතින් මම මෙතන තව පොඩි වෙනස් කිරීමක් කරන්නම් plus එකක් දාලා මෙහෙම අනේ ඒක එතනම නැතුව පොඩ්ඩක් එහා ඉදියා ගන්න අපිට පොඩේ ස්පේස් යන්නේ මයිලෝ කියන එකයි ටෝටල් අමවුන්ට් කියන එකයි එකට ආවේ ඉතින් නැවත රන් කරලා බලමු දැන් ස්පේස් එකක් ඇවිල්ලා ඒ එන්ට අයිටම් නේම් එක දානවා මම මයිලෝම දෙන්නම් ප්‍රයිස් එක 50යි උඩක් දැක්කා කියලා හිතමු මයිලෝ කියලා ස්පේස් එකක් ඇවිල්ලා තියෙනවා ගන්න පේනවා මයිලෝ ටෝටල් අමවුන්ට් රුපියස් 150යි මයිලෝ උඩට ගන්න ඉතින් ඔහම අපිට කරගෙන යන්න පුළුවන්. ඉතින් නම් මම මේක පොඩ්ඩක් ඇඩ්වාන්ස් කරනවා. දැන් මේ අයිටම් 5ස් අයිටම් 20 ටික අයින් කරලා ඒ ටික අයින් කරනවා. ඒ ටික අයින් කරලා අපි අපි හිතමු බේකරියක් කියලා. ආ මම බලද්දී මේ මේ කොටසත් අයින් කරගන්නම්. අපි ඊටම මේක බේකරියක් කියලා. ඉතින් මම මෙතනදී බේකරිය එක සම්පූර්ණයෙන් එන්ටර් කරන නම් මේ බේසික් ටගට් බේසික් ටිකක් කරේ ප්‍රධාන කොටසට යන්න ගලේ. දැන් අපි ප්‍රධාන කොටසට එමින් එමින් යා මොකද ඔයගොල්ලෝ තේරෙන්නේ නැතු යයි කියලා හිතලා. ඉතින් මම මේ Y කියලා දින එකත් අයින් කරගන්න. අයින් කරගන්න මේ A කියලා දින එකත් අයින් කරගන්න. print එකත් අයින් කරගන්න. අපි දැන් මම මොකද්ද මේ මම කරන්න යන්නේ කියලා මේ දැන් අපි යන්නේ මේකේ ප්‍රධානම කොටස මම අද ඔයගලට උගන්වන්න ඉතින් හිටපු කොටස තමයි මේ අපි දැන් ගන්නෙ බේකරිය බේකරියේ තියෙනවා බඩු කියන්නේ බඩු කියන්නේ පාන් බඩු තියෙන. එතකොට මම ගන්නවා මේ මෙයාගේ ලිස්ට් එකක් හදනවා එක ඊළඟ ඩබල් කොටේෂන් එකට දානවා මම ඒකේ නම චිකන් බර්ගර් चिकन बर्गर एक का मिला ही तबास दाना सी है मैं तो ना मैं एक डबल कोटेशन दें मैं इगला पिटा अभी हम तो इंडियन लोग मतलब करन लोग नहीं मैं के स्ट्रिंग या किधर तो मार डबल कोटेशन दें नहीं लिस्ट आ कैसे स्ट्रिंग या दान कोड़ा डबल कोटेशन दान और निकाल दान ना पूरा मिलने संख्या इधर आए करें इंटीजर्स इधर आए तीन आए खुद ने आज दिन में लिस्ट के मंग वगैरह बेना जी वराह देखा तेना कुटवा ये मैं दाला देने में लिस्ट का दिले लिस्ट का दान नहीं दागने नवक लिस्ट खदागा दिखा दाल दिखा ईटम को मत उन लिस्ट अरेस्ट मैं प्रोग्राम लेना प्रोग्राम अरेस्टा मैं लिस्ट ईटम को ईटम को ईटम को चिकन बर्गर चिकन बर्गर का कुछ पड़ने लिस्ट दाली लेकिन दिखाई मन सोसेज बन दिखाई ऐटम को ऐटम मैं दागा रुपये असूवा मैं रुपये असूवा आयुम वरहन दिखा एक तुनकन ऐटम को दीनि तुनकन के दागा पेस्ट्री 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 करना पेस्ट्री इकना पड़ता है तवल दागा
අතර කියලා item code එකක් යටතේ theme bar is ඒකට එකක වටිනාකම මම දානවා 50ක් කියලා. ඉතින් තව එකක් හදා ගන්නවා මම 5 කියන item code එක යටතේ ඒකේ නම තමයි bread පා ඒකේ price එක 60යි. ඉතින් හරි. දැන් මම අපි නිකන් list එකක් ඇතුලේ හදාගත්තා store කරගත්තා අපේ item ටිකයි item code ටිකයි ඒ items වල තියෙන එක එක price ටිකයි. සෙන්ඩ් කරනවා මම. එන්න කළා n සමාන බිංදුව කියලා මම n වල variable එකක් පාවිච්චි කරගත්තා. මේකට හේතුව මම පස්සේ කියන්නම් මේ වීඩියෝ එක අන්තිම නම n n එකයි මෙතන දැම්මේ කියලා. දැන් මට ඕනේ මේ bill number එක එනවා. මේකේ මම දාන්නේ while එකක්. මොකද මේක run වෙන්න ඕනේ එක item එකකින් එක item එකකට නෙමෙයි. දැන් අපි ඉස්සෙල්ලා ගත්තේ එක item එකක් නේ. මොනවාම හරි එක item එකක් තමයි අපිට ගන්න පුළුවන්. ඉස්සෙල්ලා ගත්ත code එක බලමු. එතකොට දැන් customer කෙනෙක් සාමාන්‍යයෙන් එක item එකක් ගන්නෑ. item 3 4ක් ගන්න පුළුවන්. එතකොට bill 3 4ක් ගහන්න වෙනවා අපිට. එක item එකකින් item එකකට bill වදිනකොට असमान बिंदु वाला समान में जाने के बाद असमान दिखेगा असमान में नाम तो ना वाइल्ड का जो जिन्हें रन को इन्हें बिंदु वाला समान हो तो गैंग में स्टॉप करो ऐसे एक तमाम साल लते रहो वही समान है क्या डाला आये मंग मैं तेरे को मार जाने इंट इनपुट मंदान हुआ आइटम नाम दे क्या ना आइटम कोड देगा तो ग्रांड में का अपने हरी ली वगे ना मैं एक कर, देख कर, තුන හතර සහ පහ වශයෙන් දාගත්ත අපි මේ item code ටික තමයි. ඒ item number ටික තමයි. ඒ එක එක item එකකින් item එකකට ආවෙන එක item number එකක් තියෙනවා. හිතන්නකෝ customer ඇවිල්ලා chicken burger ගත්තා කියලා. chicken burger පහක් ගත්තා නම් එයාට එන්නේ chicken burger enter කරන්න නෙමෙයි. ඒ අදාළ chicken burger කියන item එකේ item code එක enter කරන්න තමයි. item code එක enter කරපුවාම මේ program එක දැනගෙන ඉන්න ඕනේ මේ එක කියලා code එකක් එනවා ඒකට අදාළ chicken burger කියන එක තමයි මෙයා customer ගන්න යන්නේ ඒ chicken burger කියන එකට අදාළ 100 කියන price එකෙන් තමයි මෙයා ගන්න quantity එක මම වැඩි කරන්න ඕනේ කියන එක program එක දන්නවා ඉතින් දැන් මේ අපි ලියන්න යන program එක හැරෙට ඒක ඒ අදාළ program එක දැනගෙන ඉන්න ඕනේ මම තව while එකක් දානවා මේ while එක දාන්නේ ඉස්සෙල්ලා while එක දැම්ම සම්පූර්ණ program එක නවතින නමුත් දැන් ඕගොල්ලෝ හිතන්නේ අපි මං කලින් කිව්වා අපි කරන වයිල් දෙකක් යන්නේ කියලා මං ඔයගලන්ට පොඩි පැහැදිලි කිරීමක් කරන්න මම විනාඩියක් විතර දෙන්න. ඔයාලට මං කිව්වා කලින්ම අපි ඩිසයින් කර කලින්ම හදපු ප්‍රෝග්‍රෑම් එකේදී කස්ටමර් එක මේ අයිටම් එකයි ගන්න පුළුවන් කියලා අපේ සොෆ්ට්වෙයාර් එකට අනුව අපි හදන ප්‍රෝග්‍රෑම් එක ගන්න. හැබැයි දැන් මේ ප්‍රෝග්‍රෑම් එක කරනවා කස්ටමර්ට අයිටම් දෙක තුනක් ගන්න හැකියාවක් තියෙන්න ඕන කියලා කිව්වා. ඒකට කස්ටමර් අයිටම් දෙක තුනක් ගන්න හැකියාව තියෙනවා වගේ කස්ටමර්ලා 3-4 දෙනෙක් ආවොත් ඒ 3-4 දෙනාගේ බිලුත් එන්ටර් වෙන්න හැකියාව තියෙන්න ඕන. දැන් හිතන්න ඔය කස්ටමර් කෙනෙක් එක කස්ටමර් කෙනෙක් එක අයිටම් පහක් කරගෙන හරි එයාගේ බිල් එක එන්ටර් කරා. එයා ගියාන් පස්සේ අපි නැවතත් ප්‍රෝග්‍රෑම් එක රීස්ටාර්ට් කරන්න ඕනේ අනිත් කස්ටමර්ගේ බිල් ටික එන්ටර් කරන්න නම් මේ මෙතන වයිල් දෙකක් නැතුව එක වයිල් එකක් දාලා ලිව්වොත්. හැබැයි ඒ සම්පූර්ණ ප්‍රෝග්‍රෑම් එක රීස්ටොප් වෙන්නේ නැතුව සම්පූර්ණ ප්‍රෝග්‍රෑම් එක නවතින්නේ නැතුව කස්ටමර් දෙතුන් දෙනෙක්ගේ කස්ටමර් දෙතුන් දෙනෙක්ගේ බිල් ගහන්න පුළුවන් වෙන විදිහට මම මේක හදන්නේ. ඉතින් අපි මේ විදිහට තමයි හදන්නේ. මේ හිඳ තමයි මෙතන y දෙකක් දාලා තියෙන්නේ. ඉතින් මෙතන මම ආය බලනවා y අසමානද බිංදුවට කියලා. y අසමානද බිංදුවට. ඒ කියන්නේ y සමාන නැද්ද බිංදුවට. එහෙනම් ඉස්සරහට යන්න කියන එක තමයි දෙන්නේ. ඒතර ඔය y අසමානද බිංදුව කියනකොට ඒක ඇතුළේ තියෙනවා. ඒ y ල ඇතුළේ තියෙන දෙක රන් වෙන්නේ y බිංදුවට සමාන වෙනකන් ඒක රන් වෙනවා. සමාන වුණොත් එතන රන් වෙන එක නවත්තලා යා ප්‍රෝග්‍රෑම් එකෙන් ස්ටොප් වෙනවා. ඒක තමයි ඔතන කියන්නේ හරි දැන් ඊට පස්සේ මම මෙතන q සමානයි කියලා එන්ටර් කර ගන්න අපේ ක්වොන්ටිටි එක q සමානයි int
10 volt double potential athule man dana ek item making ganna customer ganna qty kila danna quantity ek kela man qta variable la adana man mendana set gahala set samanai y rina ek kila agaya dena ඉතින් මෙතන ඉසෙට් සමානයි වයරින එක කියන එක දෙන්න මොකද කියලා මම පොඩි වැහැලිකීමක් කරන්නම් මේ ඉසෙට් කියන වේරියබල් එක අපි ඩිෆයින් කරගන්න මෙතනදී අපිට අවශ්‍ය वेरियबल डिजाइन कर आवश्य में वेरियबल डिजाइन कर आवश्य में लोकेशन दाना में लिस्ट दत्ता लोकेशन लिस्ट के इसलाम दिए लोकेशन नंबर तीन मैं लिस्ट के इसला तीन को सर इलाकड़ी इलाकड़ीन कमाला तीन को इलाकड़ा तीन कोटा लोकेशन मेड़ तीन इतना लोकेशन का लिस्ट पलवी लोकेशन बिंदु ईट पास दिखा ඉතින් මෙතනදී මේ සම්පූර්ණ ලොකු ලිස්ට් එකේ ලිස්ට් එක ඩබල් ලිස්ට් එකේ ලොකු ලිස්ට් එකේ මේ සම්පූර්ණ පළවෙනි ලිස්ට් එකම වෙන්නේ බිඳුව. ඊට පස්සේ තියෙන ලිස්ට් එක වෙන්නේ 1. ඊට පස්සේ තියෙන ලිස්ට් එක වෙන්නේ 2. ඊට පස්සේ තියෙන ලිස්ට් එක වෙන්නේ 3. ඊට පස්සේ තියෙන ලිස්ට් එක වෙන්නේ 4. ඉතින් මෙහෙම තමයි එන්නේ. ඉතින් මෙතන අයිටම් නම්බර් තියෙන්නේ බිඳුවනේ මේ පටන් ගන්න බිඳුව කියලා අයිටම් එකක් අපිට හදා ගන්න ඕන. බෑනේ බිඳුවට කියන අයිටම් නම්බර් එකක් දාන්නත් එක සාමාන්‍යයෙන් එක तात्विक नया बिंदु अगेन एक आइटम में हदा रहने का इतनी मैं ही दा बिंदु इसमें बिंदु पाइथन को बिंदु එතකොට මේ අපි එන්ටර් කරන ඕනෑම සංඛ්‍යාවකින් එකක් අඩු වෙලා නැහැ මේක ලොකේෂන් එකෙන් නේද දැන් මේ 1 කියලා එන්ටර් කරොත් මේක ලොකේෂන් එක බිඳුව 2 කියලා අපි එන්ටර් කරොත් එයාක ලොකේෂන් එක 1 වෙන 3 කියලා එන්ටර් කරොත් එයාක ලොකේෂන් එක 2 වෙන ඒ හින්දා අපි එන්ටර් කරන්නේ මොකද්ද අයිටම් නම්බර් එක ඔය එන්ටර් කරන අයිටම් නම්බර් එක එකක් අඩු කරනවා අඩු කරපුවම මේ ඉසෙට් කියන්නේ මෙයාගේ ලොකේෂන් එක වෙනවා හැම අයිටම් එකම බලද්දි 3 කියලා අපි එන්ටර් කරොත් එම් පේස්ට් 50ක් ගන්නවා කියලා කරලා 3 කියලා ගන්න 3 වෙන අයිටම් එකෙන් पेस्ट कहा गाना गिला भी एंटर कर एंटर करना उन्हें तुरंत गिला एंटर कराते मेरा के लोकेशन ने का तुरंत में लोकेशन ने का देखा एक ना मैं तूने गाड़ी वाले ने का कार्ड करा नो एक ना तूने क्या ना मैं वाई का इनपुट करना के तो रा वाई के ने का कार्ड करा पुआ में इसे के लिए लोकेशन ने को आगे ना मैं इसे के लिए वेरिएबल ले डिजाइन कर गाना में आप जैसे मामा ईड बस ओन ना दंत मार कैल लेकर दाने लिस्ट लिस्ट
ගන්න ලිස්ට් එක ඇතුලේ. එතකොට ලිස්ට් එකේ අපිට ලිස්ට් එකේ කීයද කියලා හොයන්න පුළුවන්ද? බිංදුවද 1ද 2ද 3ද කියලා හොයන්න කොහොමද මේ ඉසෙට් එකක් කියන්නේ ආගේ. එතකොට ලිස්ට් එකේ ඉසෙට් ආදේශන ආගේ ලිස්ට් එකේ ඉසෙට් බිංදුව වෙන්න පුළුවන්, 1 වෙන්න පුළුවන්, 2 වෙන්න පුළුවන්. දැන් මේ ඉසෙට් කියලා ගේ නිශ්චිතතාවයක් දෙන්න බෑ. මොකද කස්ටමර් ඉස්සෙල්ලාම චිකන් බර්ගර් ගණින්ද නැද්ද කියලා අපි දන්නේ නැහැ. සොසේජස් බන්නක් ගණින්ද නැද්ද කියලා අපි දන්නේ නැහැ. ඉතින් කස්ටමර් කැමති එකක් අරගෙන අපි ගාවට කැෂියර් එක ගාවට ආපුවාම අපි ඒකට අදාළ කෝඩ් එක රන් කරලා දාන්න දැනගන්න ඕනේ. ඉතින් මේ ලිස්ට් එකේ දින පිළිවෙලට ගණින්ද නැත්නම් අගිනම් වලට ගණින්ද කොහොමද කියන අපි දන්නේ නැහැ. ඉතින් කස්ටමර් එතකොට මොන ඔබ ගත්තත් ගැටලුවක් නැහැ. ඒ ඒකට අදාළ අයිටම් නම්බර් එක එන්ටර් කරන්න දෙන්නේ. මේ අයිටම් නම්බර් එක එන්ටර් කරපුවම මේ අයිටම් නම්බර් එක එකක් අඩු කරලා මේ අයිටම් එක තියෙන ලොකේෂන් එක හොයාගන්න. එතකොට මේ ලොකේෂන් එකේ අංක ඉසෙට් ආදේශ වෙනවා. लोकेशन नंबर इसेट आदेश हम लोकेशन तीन लोकेशन अभी हतर गल हतर कड़क तुना बिंदु एक् दिख तुन तुन इन मैं मैं क्रीम बन गा हतरे मैं बान हमें ईटम प्रईस दिन की एक लिस्ट का लिस्ट विनमेंगत मैं चिकन बर्गर के मे लिस्ट विनमे बिंदु एक् देवन मैं प्रईस मेके बिंदु एक देवी अंतमें प्रईस तुंगन बिंदु एक् देवी अंतमें प्रईस हतरवन बिंदु एक् देवी अंतमें प्रईस बिंदु एक् देवी अंतमें प्रईस हमें एल के इसेट मुखा मोन लिस्ट लोकेशन मोन लिस्ट के लोकेशन का एल के इसेट के देख गए हमें प्रईस अदाल अभी एंट करना ईटम नंबर अदाल ईटम नंबर अदाल ईटम मेके प्रईस कदमा एल के सैट के देख किया एक रेडी करमा मम क्यू क्या क्यू क्या क्वांटिटी एक मेक सामान एक मेदी प्रईस क्यूर है मैं प्रिंट प्रिंट अभी ईटम ईटम नंबर दल के ईटम नंबर सॉरी ईटम मेके नम एल के सैट के එතන හැම ලිස්ට් එකේම නම තියෙන කීයද බිංදුව 1ට බිංදුව නෙමේ 1 බිංදුව නෙමේ 1 බිංදුව නෙමේ 1 බිංදුව නෙමේ 1 ඉතින් එතකොට මේ L ගේ ඉසෙට් ගේ එක තමයි අපි ඉස්සෙල්ලාම රයිට් කරන්නේ. ඉතින් ඒක ස්ට්‍රින්ග් එකක් තමයි කොහොමද තියෙන්නේ මේ ඩබල් කෝටේෂන් අතේ දා දෙන්නේ අවුතෙන් කන්වර්ට් කරන්න L ගේ ඉසෙට් ගේ 1 එකතු කරන්න දැන් මම දිනා ටෝටල් අමවුන්ට් total amount of item rs ඊට සේ නැවත ප්ලස් එකක් දානවා දාලා දැන් අපිට අපේ කැල් එක දා ගන්න පුළුවන් str a කියලා අපි කැල් කරගත්තේ a str a දැන් මේකෙන් පස්සේ මම දානවා n කියලා අපි එකක් හදාගත්තා n ධන a කියලා. මෙතනදි මොකක්ද වෙන්නේ කියලා බලමු. n කියලා තියෙන්නේ මම මෙතන අලුත් n එක හදනවා පරණ n එකට a කියන අගය එකතු කරලා. එතකොට මෙතන n ගේ අගය බිංදුවයි මෙතනදි බිංදුවයි අපි හිතමු කස්ටමර් ඉස්සලාම සැරේ ඉඳලා ඉස්සලාම බිල් එකක් ගන්නවා. දැන් චිකන් බර්ගර්ස් පහක් විතරයි ගන්නෙ. එතකොට ඓටම් නම්බර් එක 1 එක ඉන්පුට් වෙනවා ඊට පස්සේ ක්වොන්ටිටි එක පහක් කියලා ඉන්පුට් වෙනවා එකෙන් එකක් අඩු කරනවා බිංදුවයි ලොකේෂන් එක හරයි ඉතින් අහු වෙනවා එතකොට L ගේ බිංදුවේ 2 L ගේ බිංදුවේ 2 කියන්නේ මේකට අදාළ ප්‍රයිස් එක 2 වැඩි කරනවා 5 එතකොට ඒක 500ක් වෙනවා එතකොට A ගේ අගේ 500ක් වෙනවා එතකොට X ගේ අගේ බිංදුවක් වෙනවා 500 බිංදුවයි අලුතෙන් හදනවා 500ක් කියලා ඊළඟට ඊළඟට යනවා मैं इलां को इलां को वाई सामान इन इनपुट अब उम्मीद वाई दूँ ईटम नंबर ऐ मेदन मेकदे मत ओण करवा मेदन मेदन वैल कत्ती मे वैल पास मे वैल के मेत एक तमा करें मे वाइल के मेतन मे प्रोजेक्ट क्यूरने पास मेके अन्न मेतन वाइल मेतन वाइल के पटांगा अभी मे कदम मे वाइल के आना इट पास मेक वाइल की मेतन मेदन तिना मेदन वाइल मे वाइल की मेतन मेदन इतना पास मे प्रोग्रम वाइल मेदन वाइल दादा
ඉතින් මේ මෙතන එන් මොකද්ද කියලා මම කතා කරන්න. එන් වලදී වෙන්නේ දැන් කස්ටමර් අයිටම් 3ක් ගත්තොත් ඒ අයිටම් 3න් ප්‍රයිස් 3ක් තියෙන. ඉතින් ඒ ප්‍රයිස් 3 ස්ටෝක් කරලා එකට එකතු කරගන්න. ස්ටෝක් කරලා අන්තිම ටෝටල් අමවුන්ට් එකක් හදාගන්න. ඉතින් ඒ ටෝටල් අමවුන්ට් එක හදන්න තමයි මෙතන දාලා තියෙන්නේ. ඉතින් පළවෙනි පාරේ 500යි කියලා ගත්තා අපි මෙතන n ගගේ 500 වුණා. මොකද n පළවෙනි පාරේ බිංදුවල තියෙන උඩම. එතකොට a ගගේ 500 වුණා. ඒ 500 තමයි n ten. අපි දෙවෙනි පාරේ ඊටම ගත්තා දෙවෙනි පාරේ දැන් දෙවෙනි අයිටම් ටික යනවා. සර්වේසස් බාර් 80යි 83ක් ගත්තා කියලා හිතමු. කස්ටමර්. එතකොට මෙතන ඉන්පුට් වෙනවා 2 කියලා ඉලක්කම 2 කියලා ඉලක්කම enter enter කළා මෙතන enter වෙනවා. quantity එක 3 කියලා ඉලක්ක මම කිය 80න් 3ක් දමු කියලා මේ සෝසස් බන් එකේ. එතකොට මෙතන y කියලා එනවා අපේ අයිටම් කෝඩ් එක 2 2 එකක් අඩු වුණාම 1 ආයෙම එතන එකට තවා දෙන මේ බින්දුව ලිස්ට් එක නෙමෙයි 1 කියන ලිස්ට් එකේ තමයි සෝසස් බන් තියෙන. එතකොට ලිස්ට් එකේ ලොකේෂන් එකත් හරි. එතන a ගේ l ගේ 1 2. එතන l ගේ l කියන ලිස්ට් එකේ පළවෙනි ලිස්ට් එක කියන්නේ බින්දුව මේ ලිස්ට් එක බින්දුව වෙන්නේ. මේ ලිස්ට් එකනේ එක වෙන්නේ. එතකොට 1 2 2 කියන්නේ මේ 80 කියන ප්‍රයිස් එක. එතකොට 80 කියන ප්‍රයිස් එක වැඩි වෙනවා ක්වොන්ටිටි එකෙන් ක්වොන්ටිටි එක 3යි. එතකොට 80 3ෙන් වැඩි වුණාම 240යි. එතකොට මෙතන n කීයද? අපි කලින් සෝසේජස් බන් එක එන්ටර් කරා. එතකොට n මෙතන කලින් 500 තියෙන්නේ. එතකොට අලුත් n එක හදනවා. පරණ n එක 500යි. අලුත් ඒක 240යි. 500 240යි. අලුත් n එක 740යි. දැන් මේ දෙක විතරක් අරගෙන මේක ස්ප්‍රේ ප්‍රෝග්‍රෑම් එක ලියන ඉවරනවා මොකද තේරෙන්නේ. මේ ප්‍රෝග්‍රෑම් එක ක්ලෝස් කරත් අපි ටෝටල් අමවුන්ට් එක විතර print දෙන්නේ n එක. එතකොට n එකේ තමයි ටෝටල් අමවුන්ට් එක print වෙන්නේ. සම්පූර්ණ අයිටම් වල වටිනාකම. එතකොට දැන් ඔයගොල්ලන්ට තේරෙන්න ඕනේ මේ n එකක් අපි යොදාගන්නේ සම්පූර්ණ අයිටම් වල වටිනාකම ස්ටෝ කරගන්න එකින් එකට එකින් එකට එකින් එකට කියලා. ඒක එක අයිටම් එක ඇඩ් වෙනකොට මේ n වල value එක වැඩි වෙනවා. වැඩි වෙන්න ඕනේ අනිවාර්යයෙන්. එතකොට n වල තමයි තියෙන්නේ මේ සියලුම අයිටම් වල එකතුව ස්ටෝ කරගන්න අපි n එක ප්‍රෝග්‍රෑම් එක අවසානයේ දක්වා මේ සියලුම අයිටම් වල එකතුව ස්ටෝ කරගෙන ස්ටෝ කර යනවා අපි ප්‍රෝග්‍රෑම් එක අවසානයේ ටෝටල් එක print කරන්න කියලා. ඉතින් හරි. මෙතන y input item number. ඉතින් මෙතනද y කියලා දැම්මයි කියලා මම කලින් කිව්වා මේ y කියලා මෙතනදි දැම්මේ මේ while එක මෙතනදී y කියලා දැම්මේ නැත්තම් මේක මෙතෙන්ට while වෙනවා. q ළඟට තමයි while වෙන්නේ. එකතරා කරකින්. ඉතින් මේ අපිට while කරගන්න ඕනේ මෙතෙන්ට. කියන්නේ අපෝ යවා ගන්න ඕනේ මේ y කියන තැනට. ඒක ඉඳන් තමයි අපෝ යවන්න ඕනේ. ඒ හින්දා මෙතන y input item number කියලා මම දාලා තිනවා. ඉතින් එතන while එකේ කොටස ඉවරයි. ඉතින් මෙතන print එකක් දානවා මම. ඒ while එකේ කොටස ඉවර වුණොත් මොකද්ද වෙන්නේ? print වෙනවා total bill amount එක. Total bill amount rupees. මෙන්න මං කියව කලින් total bill amount එක කොහෙද store වෙන්නේ කියලා. මේ n එකේ තමයි total bill amount එක සම්පූර්ණ බිලේම වටිනාකම store වෙන්නේ. ඒකට මම මෙතන දානවා str n කියලා. ඉතින් ඒක ඇතුළුවත් හරි. ඊළඟට දැන් මෙතන ඉඳන් ආයෙත් එක ටෝටල් බිල් අමවුන්ට් එක දෙනවා කියන්නේ එක කස්ටමර් කෙනෙක්ගේ හරි නේද? එක කස්ටමර් කෙනෙක්. තව කස්ටමර් කෙනෙක් හිටියොත් අපිට තව බිල් එකක් ගන්නවා. දැන් මෙතන ටෝටල් බිල් එක දෙනවා කියන්නේ එක කස්ටමර් කෙනෙක් ගත්ත සම්පූර්ණ බිලේ වටිනාකම අපි print කරලා අපි බලාගෙන ඉවරයි අපේ සිස්ටම් එකේ. එතන තව කස්ටමර් කෙනෙක් කියලා. එතන තව කස්ටමර් කෙනෙක් කියලා තව බිල් නම්බර් යන්නේ නේද? එහෙනම් මෙතනින් වයිල් එක යන්න ඕන කොහටද? මේ x කියලා තැනට. ඉතින් මම මේක copy කරලා මෙතන paste කරනවා. දැන් මෙතනදී වයිල් එක අපෝ මුලටම යනවා. ඊට පස්සේ මුලටම ගිහින් ආයෙ රන් මේක එනවා. ඊට පස්සේ එතන ඒ කොටස ඉවරයි. ඊට පස්සේ මම දානවා දැන් මේක බැරි වෙලා හරිය අපිට සම්පූර්ණ ප්‍රෝග්‍රෑම් එක නවත්ත ගන්න පුළුවන් වෙන්නේ නැහැ. ඒ කියන්නේ මේ වගේ බින්දුව වුණොත් x කියන අගේ බින්දුව කරොත් විතරයි බිල් නම්බර් එකක් අපි බින්දුව කියලා බිල් නම්බර් එකක් තියෙන විදිහක් නැහැ. දැන් බින්දුව කියලා බිල් නම්බර් එකක් එන්ටර් කරොත් විතරයි මේ ප්‍රෝග්‍රෑම් එක නවතින්නේ. එතකොට මැසේජ් එකක් දීලා ප්‍රෝග්‍රෑම් එක ස්ටොප් වෙනවා. එතන දෙන මැසේජ් එක මම දාන්නම් invalid bill number කියලා තමයි දෙන්නේ මැසේජ් එක. ඕනනම් අපිට විශ්මයාත ලකුණු තුනකුත් දාන්න පුළුවන්. හරි දැන් අපේ කෝඩ් එක 100%ක් විතර අවසන්. අපි මේක රන් කරලා බලමු කොහොමද රන් වෙන්නේ කියලා. बिल नंबर बिल नंबर ऐट नंबर मम्मी पलट कईट नंबर चिकन बर्गर्स करना पहाड़ करना पंच ब्रेड
එකෙන් ගන්නවා කියලා පහ කියන කෝඩ් එකෙන් يعني පහ කියන කෝඩ් එකේ තියෙන බෙඩ් කියන නම්බර් බෙඩ් කියන පාන් කියන වර්ගය දෙන්න පාන් කියන වර්ගයෙන් දෙකක් ගන්න. එතකොට ටෝටල් අමවුන්ට් එක 120ක්. ඓටම් නම්බර් එක අපි දාපුවාම ටෝටල් බිල් අමවුන්ට් එක එනවා. ඊට පස්සේ ඊළඟ ටෝයින්ට බිල් නම්බර් කියලා. ඒ කියන්නේ ඊළඟ කස්ටමර්ගේ බිල් නම්බර් එක يعني එන්ටර් කරලා එයාගේ බඩු ටික එන්ටර් කරගෙන යන්න කියන එක තමයි එතනදී වෙන්නේ. ඉතින් මම මේක 0 දාලා කරන එතන ඔයගලන්ට පේනවා ඉන්වයිට් බිල් නම්බර් කියලා එනවා. ඉතින් මේ ආස්තය කරන්න පේනවා බිල් නම්බර්ස් ගොඩක් එන්ටර් කරගෙන යන්න පුළුවන්. බිල් නම්බර් එකෙන් 0 කරපු හින්දා තමයි මේ ප්‍රෝග්‍රෑම් එක ස්ටොප් වෙන්නේ. නැත්නම් 1 2 3 කියලා එන්ටර් කරන් යන්න පුළුවන්. එක බිල් නම්බර් එක ඇතුලේ ඓටම් නම්බර් කියන්නේ ඓටම් නම්බර් එන්ටර් කර කර ඓටම්ස් ගොඩක් එන්ටර් කරගෙන යන්න පුළුවන්. ඉතින් මේක තමයි අපේ අද මම ඔයගලන්ට කියලා දෙන්න බලාපොරොත්තු වෙන කෝඩ් එක. ඉතින් මේ වගේ කෝඩ් ගොඩක් මේ වගේම නෙමෙයි මේ කෝඩ්ස් එක කියන්න බෑ. මේ හා සමාන කෝඩ් එන්න පුළුවන්. මේ වගේ මොකක් හරි ගැටලුවක් දීලා කියන්නේ ගැටලුවක් කියන්නේ එක්කෝ මොකක් හරි සුපර් මාකට් එකක් ඇතුලේ තියෙන සිටුේෂන් එකක් නැත්නම් කැන්ටින් එකක් ඇතුලේ තියෙන සිටුේෂන් එකක් මොනවාගේ බේකරියක් ඇතුලේ තියෙන සිටුේෂන් එකක් එහෙම නැත්නම් ෆැෂන් මෝල් එකක් ඇතුලේ තියෙන සිටුේෂන් එකක් ඒ වගේ මොනවා හරි දෙයක් එහෙම නැත්නම් කම්පැනි එක සැලරි හදන තැනක තියෙන කෙනෙක් කවුන්ටන් ගේන මොන හරි ප්‍රශ්න වගේක් දාලා ගැටලුවක් ඉදිරිපත් කළා ඉතන තියෙන සිටුේෂන් එකක් ඒ වගේ දෙයක් ඕගොල්ලන්ගෙන් ප්‍රායෝගිකව උදා ගන්න විදියට ඔයගොල්ලන්ගෙන් අහන්න පුළුවන් කොහොමද මේක තියෙන ගැටලු නිරාකරණය කරගන්න අපි Python කෝඩ් එකක් ලියන්නේ හරි මොකක් හරි Python කෝඩ් එකක් ලියලා මේකේ තියෙන වැරදි මොනවද ඒක නිවැරදි කරන්න මොනවද ඒ වගේ දේවල් අහන්න පුළුවන් එදිනදා ජීවිතේ අපිට හම්බෙන ප්‍රායෝගික දේවල් එක්ක සම්බන්ධ කරලා ඒ ප්‍රායෝගිකව පැනනගෙන ගැටලු වලට සම්බන්ධ කරලා ඉතින් ඒක තමයි අද මම ඔයගලන්ට වගේ Python වීඩියෝ එකෙන් කියන්න බලාපොරොත්තු වෙන්නේ අද වීඩියෝ එකේ ගන්න බලාපොරොත්තු දේවල් උගන්නලා ඉවරයි ඉතින් වීඩියෝ එක අවසන් කරන කලින් පොඩි මතක් කිරීමක් තියෙනවා කරන්න ඉතින් ඔයාලා තාම මගේ channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යයෙන් subscribe කරන්න ඉස්සරහට තවත් මේ වගේ ගොඩක් videos එනවා ඒ වගේම technical videos එනවා unboxing මේවා ගොඩක් එනවා ඉතින් ගොඩක් අපි සැලසුම් කරලා තියෙනවා ඉදිරියට videos දෙන්න ඉතින් තාම මගේ channel එක subscribe කරලා නැත්නම් ඔයාලා අනිවාර්යයෙන් subscribe කරන්න ඉතින් මගේ videos වලට කැමති නම් like කරන්න තවත් ඔයාලගේ යාළුවන්ට මේ වගේ දේවල් ඉගෙන ගන්න ඕන නම් ගොඩක් A level ළමයින්ට A level කරන යාළුවෝ ඉන්නවා නම් තාම මේ වගේ දේවල් ඉගෙන ගන්න බැරුව class යන්න බැරුව ඉන්නවා නම් ඒගොල්ලන්ට මේ වගේ ICT කරන ළමයි ඉන්නවා නම් ඒගොල්ලන්ට බලන්න share කරන්න ඉතින් අදට ගිහින් යන්න සුබ දවසක්